නායක්‍රම 40ක් නායක්‍රම 40ක් කියලා කිව්වේ. ඒක ඉතින් ලොකු කතාවක්. ඒ කියන්නේ උදාහරණයකට ඒක ගොඩ ලොකු ගැඹුරකුත් නැහැ. ඒ කියවනකොට තවත් ගැඹුරට ඒ කියන්නේ පාලිය තේරෙන්න තියෙන ක්‍රම දැන් උදාහරණයකට අපි කියනවා සිත උපදී කියලා. එතකොට තේරවාද නායක්‍රමයේ ඉඳලා පිළිහිටලා කියනවා සිත උපදී කියනකොට සිත විතරක් නෙවෙයි. ඒකත් අර පදනම් වෙන්නේ මූලික දැනුම මත. සිත උතරක් උපදිනවා නෙවෙයි චිත්තයිසිකෝ සියල්ලම ඉපදුනා ඒක. සිත මොනක් ඉපදුනා නෙවෙයි. එතකොට ඒකෙදි කියන්න ඕනේ හරියට උදාහරණයකට ඒක දෙකක් තියෙනවා ප්‍රධාන ණයස උපලක්ෂණ ණය උපලක්ෂණ ණය කියලා කියන්නේ මොනවා හරි ධර්ම සමූහයක් ගැන කතා කරන මොකක් හරි එකක් විතරක් කියන ඔක්කොම කියන්නේ නැතු ඔක්කොම කියන්න අමාරු වෙන සමහරට ඇති අපි කියන්නේ මේ එක්සෙප්ට්‍රා හැම කියන්නේ මේ බදුම් දෙකේ වගේ එකක් විතරක් කියන එකක් විතරයි කියන්නේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ ෆන්ඩමෙන්ටල් දැනුම ඉඳලා මෙයා දැන් රජුරුව ආවා කියලා කියනවා රජුරුව ආවා කිව්වම ඉතින් නිකන් එන්නේ නැහැ නේ කවදා ජනාධිපතිතුමා ආවා කියලා කියනවා ජනාධිපතිතුමා ආවොත් එමේදී ඔක්කොමලා එනවනේ අගමැතිතුමා ඔක්කොමලා එනවා අමති කෙනෙක් ආව කොමල එනවා mantri කෙනෙක් ආවත් තව ගැටියක් එනවා නේද නේද ඉතින් ඒ නිසා ඒ ඒ අහවල් කෙනා ආවා කියලා කියනකොට රජ කෙනෙක් ආවා කියලා කියනකොට ඒකෙන් කියවෙනවා තව පිරිසකුත් එයත් එක්ක ඇවිල්ලා කියලා මොකද හේතුව පාලකේ මොනම රටකවත් පාලකේ තනියම එහෙම එනවා අඩුයි වෙස්වලාගෙන එනවා හරි එතකොට ඒ වගේ ඒකට කියන්නේ ප්‍රධාන ණය කියලා කියන්නේ ප්‍රධානියා විතරයි එනවා කියලා කියන්නේ අනිත් අයත් ආවා කියලා ඒතර අපි ගම්මේ කරගන්නවා සිත ඉපදුනා කියනකොට අවශේෂ චෛසිකෝත් ඉපදුනා කියන එකයි තේරුම් ගන්න ඒක ප්‍රධාන උපලක්ෂණ ණය කියන්නේ මොකක් හරි එකක් කියනවා මොකක් හරි එකක් දැන් කාක්කංගෙන් කුඹුර බේර ගන්නවා කාක්කංගෙන් බේර ගන්නවා විතර නෙවෙයි එතන තව ගිරව් ඉන්නවා නේද අලි ඉන්නවා ගොඩාක් සත්තුන්ගෙන් බේර ගන්නවා නමුත් කියන්නේ එකයි ඊට පස්සේ එකක් තියෙනවා උපචාරයේ නම උපචාරය දැන් උදාහරණයකට කියනවා ගමම ඇවිල්ලා කියලා කියනවා ගමම ඇවිල්ලා කියන්නේ ගම ඇවිල්ලාද ගමේ මිනිස්සු ඇවිල්ලාද අහවර් ගෙදර කෑ ගහනවා ගෙදර සද්ද කරනවා. ඒතර කියන්නේ ගෙදර ඉන්න මිනිස්සු කෑ ගහනවා කියන එක. නේද? ඒතර ඒ වගේ මේ සමහර තැන්වලදී බුදුරණන් වහන්සේගේ දේශනාවේදී සමහර තැන්වල ඉතාම වැදගත් සමහර දේශනාවල හේත් උන්වහන්සේ නිස්සය කියනවා නිස්සිතේ තේරුම් ගන්නට. නිස්සය කියන්නේ නිස්සිතේ තේරුම් ගන්නට. සමහර ලාවට අනිත් පැත්ත කියනවා. නිස්සිතේ කියනවා නිස්සය තේරුම් ගන්නට. හේතුඵලය. හේතුව දේශනා කරනවා. ඵලය තේරුම් ගන්න ඕනේ. ඔය නෙත්තියෙන් එහෙම ඒවා සමාට අහිඳිනවා. හේතුව මොකද්ද ඵලය මොකද්ද ඒ වගේ ණය ක්‍රම තියෙනවා 40ක් එහෙම ලොකු ගැඹුරක් නෙමෙයි ඒකේ තියෙන්නේ තේරුම් ගන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් කියන කරාට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා මේකෙන් වන්නේ කවරක්වත් නෙවෙයි ඒක ඒ දැනුම නැති වුණා කියලා පිළාටුවාව කියව ගන්නට තේරුම් ගන්න බැහැ කියන එකක් මම ලොකෝට හිතන්නේ නමුත් විසඳ වෙනවා ඒ කියන්නේ හොඳට ක්ලියර් වෙනවා දැන් හොඳට තියෙනවා වාක්‍ය විච්ඡේදය කියලා එක වාක්‍ය විච්ඡේදය නේ සෝරි වාක්‍ය විච්ඡේදය නෙවෙයි ඒ කියන්නේ වාක්‍ය මේ මතක් වෙන්නේ නැහැ වචන. වාක්‍ය යුගල 18ක් තියෙනවා. යුගල 18ක්. දල්හිකරණය, දල්හිය. ඊට පස්සේ මොකද්ද මට මතක් වෙන්නේ නම් එහෙම මොනවා හරි අපි හිතමුකෝ චෝදනාව පරිහාරය. ඊට පස්සේ සමහර ඒවා වලට උපකාර කරලා දිනවා. සමහර අදහස්, සමහර අදහස් ප්‍රතික්ෂේප කරලා දිනවා. ඉතින් ඒ වගේ ඒ වාක්‍ය ටික කඩා ගන්නවා වාක්‍ය කඩා ගත්තම අපිට තේරෙනවා මේ වාක්‍යයෙන් මෙතන ඉවරයි මේ අලුත් ඉතසිනවා පක්ෂ පක්ෂාන්තර අලුත් මාතෘකාව පටන් ගත්ත දැන් සමහර ලාට අපි එකට කියවගෙන යනවා සමහර තැන්වල අටුවාවේ සමහර මිස් වැරදීම් වෙන්න පුළුවන් පොඩි පොඩි දේවල් ලොකු ඒවා නෙමෙයි පාලි පුළුවන් කියලා මේ කියවගෙන යන්න පුළුවන් නමුත් ඒක කියපු රටාවක් තියෙනවා කියපු ක්‍රමයක් තියෙනවා දැන් ඔය ක්‍රම මම ඒක එක්කේ බුරුමේ තියෙනවා ඒ වගේ ක්‍රම 10ක් මේ අටුවාව කියවන කම 10කට ඊට පස්සේ අපේ දැන් සවනස කෙනෙක් ඉන්නවා ඒක හොඳටම අධ්‍යයනය කරපු ඒ විභාග පවා සමර්ථ වෙච්ච උනාසගේ නම පැල්මඩුල්ලේ විජිතානන්දාභි වංශ පැල්මඩුල්ලේ විජිතානන්දාභි වංශ උනාසේ ඒක ඒ ඒ බුරුම රටෙත් ඒක අවුරුදු 100ටම පාස් වෙලා තියෙන 600යි අවුරුදු 100ටම 600 ගානේ පාස් වෙලා තියෙන විභාගය ඒක හරි අමාරු විභාගයක් අභිවංශකෙනේ විභාගය ඒ නිසා අභිවංශකෙනේ නම ටාගට් එක ඉතින් උනාසේ මට කිව්වා මේ තරුණ සවන පොඩි තරුණ සවනස කෙනෙක් අපිත් එක්ක තමයි ඉන්නේ. ඇත්තටම මගේ ශිෂ්‍යෙ. ඉතින් උනාසේ විස්තර කරේ මේ දැන් කියවන් යනකොට දැන් අටුවාව කියවලා ඒ ණය ක්‍රම ඉඳලා විස්තරය ලියනවා. විස්තරය ලිව්වට පස්සේ පාලියෙන් විස්තරය ලියන්න ඕනේ. ගොම උත්තරයක් එනවනේ අපිට.
ඒ උත්තරය බොහෝ සෙයින් ටීකා බලනකොට ටීකාවට සමානයි. අද මේ ණය ක්‍රම දාලා අටුවා විවරණය කරාම ලැබෙන උත්තරේ ටීකාවට සමානයි බොහෝ සෙයින්. මොකද්ද මේකෙන් ගම්මේ වෙන්නේ? ටීකාව ලියලා තියෙන්නේ මොකක් හරි ෆෝමැට් එකකට. ඔහෙ ආවට ගියාවට ලියපුවා නෙවෙයි. අද වුණත් ඒක රීප්‍රොඩියුස් කරන්න පුළුවන්. සමහර තැන් බෑ. සමහර අදහස් තියෙනවා ටීකාචාරින් හසලගේ. ඒක වෙනයි. ඒක පෞද්ගලික අදහස් ආපු තැන තියෙනවා. සම්ප්‍රදායෙන් ආපු අදහස් ආපු තැන තියෙනවා. ඒක වෙනයි. ඒව ගන්න බෑ. ඒක ඉතින්. ඒක තේරෙන්නේ නැති. නමුත් අර ලියපු ෆෝමැට් එක විස්තර කරපු ක්‍රමය පදච්ඡේදය කොහොමද කරලා තියෙන්නේ? මොනවද ඒකේ යොදපු ණය? මේ වගේ දේවල් උන්වහන්සේලා යම් දැනුමක් පදනම් කරගෙන යම් දැනුමක් ඉගෙන ටීකාව කියවලවත් නැහැ. යම් දැනුමක් ඉගෙන ගන්නවා. ඔය ෆන්ඩමෙන්ටල් දැනුම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අටුවාව හම්බ වෙනවා. අටුවාව ඉඳලා ඒක කියනවා මේ ක්‍රමයට විවරණය කරන්න. ඒතර උන්වහන්සේලා උත්තරේ ලියනවා. උත්තරේල ටීකා බැලුවම ටීකාවට සමාන උත්තරයක් එනවා බොහෝ සෙයින්. ඒ වචන සියල්ල ඒ විදිහටම එන්නේ නැහැ. ෆෝමැට් එක සමානයි. ඒකේ මොකද්ද මේ කියන්නේ? මහා විහාරයේ තේරවාදයේ තියෙන අටුවාව පෙළ අටුවාවයි ටීකාවයි ලියලා තියෙන යම් කිසි ක්‍රමවේදයකට. හිතුමතේ ඔය තැන් තැන් වලින් අරගෙන ඒවා ලියලා නැහැ. ක්‍රමවේදයක් කියලා එකක් තියෙනවා. ක්‍රමවේදයක්. ඒතරේ ක්‍රමවේද තමයි ඔය එකක් තමයි ඔය 49 කියලා කියන්නේ. ඒක ඇත්තටම 56ක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි ඒක කියන්නේ නීලීසේ ඩීසේ කියලා. ඒ කියන්නේ ණය 40 කියලා. ඒ වගේ ක්‍රමයක්. ඉතින් ඒක ඒවා නැති වුණා කියලා පෙළක්වා කියව ගන්න බෑ කියලා මම කියන්නේ නැහැ. මම කියවන්න පුළුවන්. ඒ අර්ථය ගන්න පුළුවන්. නමුත් අර විසඳ වෙනවා, සුවිසඳ වෙනවා, තව ක්ලියර් වෙනවා, පැහැදිලි වෙනවා. පැහැදිලි.